Hello guys, Hacking Tools එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේක. පළවෙනි වීඩියෝ එක බලුවේ නැත්නම් පල්ලිය description එකේ link එක තියෙනවා. ගිහලා බලන්න. අදත් සුපිරි tools පාක් තමයි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. වැඩිය කතා නොකර වීඩියෝ එකට යන්න. පළවෙනි එක තමයි mouse jack. සාමාන්‍ය mouse jack එකක් වගේ නෙවෙයි. මේක තියලා wireless mouse keyboard වැනි දේවල් එක් කරන්න පුළුවන්. ඒ කියන්නේ wireless mouse keyboard පාවිච්චි කරද්දී පොඩි pen draw එකක් වගේ තියෙන receiver එකක් insert කරනවා. ඔයාලා wireless keyboard එකක් හෝ mouse එකක් පාවිච්චි කරද්දී, ඒ කියන්නේ mouse එක move කරද්දී හෝ keyboard එක type කරද්දී මුලින්ම receiver එකට ගිහිල්ලා තමයි computer එකට යන්නේ. එතකොට එතනින් radio frequency එකක් තමයි යන්නේ. අන්න ආ radio frequency එක තමයි මේකෙන් hack කරලා hackers ලාට ඔයාලගේ system එක control කරන්න පුළුවන්. ඒක fake signal එකක් කියලා ඔයාලගේ system එකට හොයාගන්න නම් බෑ. මේ දේ කරන්න හැකර්ස්ලා ළඟ ඉන්න ඕනේ කියලාත් නෑ. අවට මීටර් 100ක පරතරය තුලේ හිටියත් ඇති කියලා තමයි කියන්නේ. තව දෙයක් තමයි මේක සල්ලි දීලා ගන්න කොහෙවත් නෑ. අපිම තමයි මේක හදා ගන්න ඕනේ. මේක හදන විදිය මේකට ඉන්සර්ට් කරන කෝඩින් ඒවා වෙබ්සයිට් එකේ තියෙනවා. ඕනනම් ඔයාලා ගිහිල්ලා බලන්න. බැලුවා නම් තේරෙයි. හැබැයි මන් නම් බැලුවා මට නම් තේරුන්නේ නෑ. ඔයාලට තේරුණා නම් කමෙන්ට් කරන්න. හරි අනිත් එක තමයි මෙග් ස්පූෆ්. මේකෙන් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් එකේ තියෙන මැග්නටික් ස්ට්‍රිප් එක ස්කෑන් කරන්න පුළුවන්. කොහොමත් මැග්නටික් ස්ට්‍රිප් එකේ තමයි අපේ නම, account number, card expiry date, service code, card verification code මේ ඔක්කොම මේකේ තමයි සේව් වෙලා තියෙන්නේ. මේ මැග්නටික් ස්ට්‍රිප් එක නැත්තම් අපේ ක්‍රෙඩිට් කාඩ් එක ඩෙබිට් කාඩ් නිකන් ප්ලාස්ටික් කාඩ් එකක් විතරයි. ATM machine එකත් මේ මැග්නටික් ස්ට්‍රිප් එක තියලා තමයි කාඩ් එක ඩෙන්ටිෆයි කරගන්නේ. මේ පොඩි ඩිවයිස් එකෙන් කාඩ් 100ක ඩීටේල්ස් එකවර සේව් කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් ඔරිජිනල් කාඩ් එක ස්කෑන් කරනවට වඩා මේකෙන් ස්කෑන් කරද්දී ඔරිජිනල් සම්භාවිතාවය වැඩි කියලා තමයි කියන්නේ. හරි අනිත් එක තමයි කී ලොගර්. මේක ගැන කියනවා නම් අපි කලින් පාට් 1 එකේ බැලුවා රබර් ඩක්කී කියලා එකක්. ඒකේ තියෙන වෛරස් එක ඔටෝමැටික්ලි සිස්ටම් එකේ රන් කරනවා. ඒකට ඔපොසිට් එක තමයි මේක. මේක අපේ සිස්ටම් එකේ ටයිප් කරන ටික මේකේ රෙකෝඩ් කරගන්නවා. සාමාන්‍යයෙන් කැෆේ එකක ඔයාලා තමන්ගේ Facebook එකේ හෝ ප්‍රයිවට් account වල password දීලා log වෙනවා නම් පොඩ්ඩක් බලන්න key logger set කරලාද කියලා. මේක සාමාන්‍යයෙන් පොඩි pen drive එකක් වගේ USB එකක් වගේ තමයි තියෙන්නේ. එතකොට එහෙම set කරලා තිබ්බනම් ඔයාලගේ password එම ඔයාලා type කරද්දි මේක save කරගන්නවා password ටික. හරි හතරවෙනි එක Wi-Fi pineapple. මේකෙන් කරන්න පුළුවන් බෙස්ම attack එක තමයි main in the middle attack එක. ඒ කියන්නේ public places වල Wi-Fi තියෙනවා. ඒක ෆ්‍රී Wi-Fi හින්දා VPN එකක්වත් දාන්න නැතුව log වෙනවා. ඒක ෆ්‍රී හින්දා හොඳට ස්පීඩ් එකේ වැඩ කරයි. හැබැයි ඒක එකස්ලා මේ Wi-Fi pineapple කියන ඩිවයිස් එකෙන් කනෙක්ට් කරලා තියෙන fake Wi-Fi network එක. So ඔයාලා FB එකට log වෙද්දී දෙන password එක එමෙ නැත්තම් WhatsApp එකෙන් තව එක්කෙනෙක්ට එවන message එක මේ ටික AA server වලට යන්න කලින් මේ ඩිවයිස් එකට ගිහිල්ලා එකස්ලාට කියලා තමයි AA server වලට යන්නේ. මේකට තමයි main in the middle attack කියලා කියන්නේ. අනිත් එක තමයි Proxmark 3 kit එක. මේක උපරිම hacking gadget එකක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලොකු 5 star hotel වල දැන් යතුරු වෙනුවට තියෙන්නේ card key එකක්. ඒකෙන් තමයි දොර unlock කරන්නේ. හැබැයි මේ gadget එක, ඒ කියන්නේ Proxmark 3 kit කියන එකෙන් ඒ වගේ RFID card එක scan කරලා ආයේ key එක නැතුව මේ gadget එකෙන් මේක දොරවල් ඒ card වලින් open කරන දොරවල් unlock කරන්න පුළුවන්. ඒ ගැන පහදෙලි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒක අපි බලමු. හයි යලි. මම තමයි ඉවරගේ ජොලි අයියා. අද මම කෝඩ් Proxmark 3 ඉගෙනගෙන ගියා. ඒකේ ඔරිජිනල් කී එකක් තියෙනවා. ඒකෙන් ඩෝර් ලොක් එක මුලින්ම අන්ලොක් කරලා බලමු. දැන් මම ගාන ෆේක් කී එක. ඒකෙන් අන්ලොක් කරලා බලමු. හුස්සි අන්ලොක් වුණේ. කොහොමද අන්ලොක් වෙන්නේ? ෆේක් කී එක නෙමෙයිද? ඔව් ඒ ඉන්න තමයි අන්ලොක් වෙන්නේ. හරි අපි දැන් Proxmark 3 එකෙන් අන්ලොක් කරන්න පුළන්නේ කියලා බලමු. ඕ ඒකට මුලින්ම Proxmark 3 එකෙන් මේ කී එක ස්කෑන් කරගමු. ඔරිජිනල් කී එක. හරි ස්කෑන් කරගත්තා. දැන් බලමු මේකෙන් ඒ ඩෝර් ලොක් එක අන්ලොක් වෙයිද කියලා.
හරි මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙයි කියලා හිතනවා. එහෙම යූස්ෆුල් වෙලා තිබ්බනම් ලයික් එකක් දාන්න. තවත් සුපිරි වීඩියෝ එකකින් හමු වෙනකන් සුබ දවසක්.